මේ කඩෙන් ගිරව් ගන්න ගිහිල්ලා තියනවාද? නෑ. ගිරව් ගන්න ගිහිල්ලා නෑ නේ. හරි විරුද්ධයි මං මේ වැඩේට. ඇයි ඒ? පවුනේ ඉතින් අහස පියාඹලා ඈතට යන පුළුවන් සතෙක් එහෙම චූටි කුඩුවක් දාලා කෙනෙක්. ගෙදර ගෙනල්ලා රන් කුඩුවේ දමලා රස ආහාර කැවුවට තේරුමක් නෑ තේරුමක් නෑ. මේ සාමාන්‍යයෙන් අපේ රටේ එහෙම ගිරව් ගන්න යන්නේ නෑ. ඒ කියන්නේ අඩුයිනේ. ඔව් බලු පැටියෙක් වගේ නම් ගන්න යනවා. මාළු එහෙම ගන්න යනවා. නේ? මේ මේක මේ වෙන රටක කතාවක්. හරි. මේ එක පුද්ගලයෙක් තෝරුණා ගිරවෙක් ගන්න. හරිද? ඒ ගෙදර ඉතින් බල්ලෝ පූසෝ ඔක්කොම ඉන්නවා. ගිරව තමයි අඩු. හරිද? දැන් මේ හන්දියේ ගිරව් විකුණන තැනට ගියාම මේ ඇති එක එක සද්දෙට එක එක තාලෙට එක එක පාටට ගිරව් ඉන්නවනේ. මේ මෙයා දැක්ක එක ගිරවෙක් මේ බොහොම ලස්සනට කූඩුවක ඉන්නවා. ඒ ගිරව ගාවට ගිහිල්ලා බැලුවාම ඒ කූඩුව යටින් තියෙනවා භාෂා දෙකක් දනී කියලා. හරිද? ලංකාවේ නෙවෙයි ඒ භාෂාවෙන් ලියලා තිබා. ඔව්. ඒ රටේ භාෂාවෙන්. ඒ රටේ භාෂාවෙන්. ඒ රටේ භාෂාවෙන් කියන්නේ මෙතන. භාෂා දෙකක් දනී. වට වට පුළන්නේ භාෂාෙන් 250ක්. 250ක් විතර පුළුවන්. මේ දන්න භාෂාවෙන් තමයි මේ රසව කරන්නේ. මේ මේක තිබුණු ගාන රුපියල් වලින් කියන්න. නැත්තම් ගණන් හදාගන්න අමාරුයිනේ. ඔව්. රුපියල් 4000යි. හරිද භාෂා දෙකක් දන්නවා මේ ගිරව රුපියල් 4000ක් කියලා තමයි. හරි ලස්සන උරු බූටි ගිරව. හරිද? මේ ඒ ළඟම තව ගිරවෙක් හිටියා. හරිද? මේ දැන් 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 මේ පුද්ගලයා කල්පනා කරා අඩේ මේක ගන්නවද අරක් ගන්නවද? මේ ගිරව භාෂා කීයක් දන්නවද? ඒ ඒ කූඩුව යට ලියලා තිබ්බේ වෙන කතාවක්. මොකද? එතන තිබුණේ මේ භාෂා හතරක් කතා කළ හැකි රුපියල් 8000යි. භාෂා දෙක ගන්න ලස්සන ගිරවද භාෂා හතර දන්න ලස්සන ගිරවද කවුද කියලා කල්පනා කර කර ඉන්නකොට දකින්නවා මේ තව කඩේ ඇතුළට වෙන්න අස්සක කෙරවලක මුල්ලක තියෙනවා මේ ටිකක් මහලු වෙච්ච ගිරවෙක්. හරිද? මේ මිල තිබුණා ඒ කූඩුව යට මිල ගහලා තිබුණා රුපියල් 16000ක් කියලා. හරිද? රුපියල් 16000 ගිරවෙක්ට. දැන් මේ පුද්ගලයා අර මේ ඒ කඩේ කුරුල්ලන් අයිතිකාර පුද්ගලයන් අහනවා මේ මේ ගිරව හුඟක් වයසයි නේ. කිව්වම කඩේ එක්කෙනා කියන්නේ මේ ඔව් ඒ ගිරව ටිකක් වයසයි. එතකොට දැන් මෙයාට භාෂා 8ක් විතර පුළුවන් ඇති මං හිතේ. නෑ නෑ එච්චර බෑ යාට. ඇයි දැන් දැන් මේ කඩේම දැන් අර අතන ඇතුල් වෙනද? හරිද? එතන භාෂා දෙකක් දන්න ගිරවෙක් ඉන්නවා රුපියල් 4000. ඊට පොඩ්ඩක් එහා ඔය ඉන්න ලස්සන තව ගිරවෙ. ඒ ගිරව භාෂා හතරක් දන්නවා විකුණන්නේ ඔයා රුපියල් 8000කට. රුපියල් 8000ට ඔයා විකුණන්නේ. දැන් මං හිතුවා මේ මහලු ගිරව ගන්න රුපියල් 16000ක් ගන්නවනේ ඌට. අනිවාර්යෙන් 8ක්වත් පුළුවන් වෙනවා. භාෂා 8ක්වත් පුළුවන් වෙන්න ඕනේ ඉතින්. භාෂාට පුළුවන් කියලා ගෙදර වැඩ ටිකුත් කරලා දෙන්න. මේ මට්ටමේ ඉන්නේ බෑ 16000ක් දීලා ගන්න. මේ මෙයා කොහොම ඉස්තරේ කියලා කඩේ අයිතිකාරයන් අහනවා මේ. ඇත්තටම අර මේ මහලු ගිරව ඇයි උච්චර වටින්නේ? රුපියල් 16000ක් දීලා ගන්නේ ඊට. ඕකව. කිව්වහම කඩේ කෙනා කියන්නේ ඒ භාෂා දෙකක් දන්න ගිරවයි හතරක් දන්න ගිරවයි කීකරු වෙන්නේ මේ මහලු ගිරවට විතරයි. හරිද? එතකොට මේ මහලු ගිරව තමයි ඒ ගිරවුන් දෙන්නට භාෂා පුහුණුව ලබා දුන්නේ. හරිද? දැන් තේරෙනවානේ ඇයි ඒ ගිරව එච්චර වටින්නේ කියලා. හරි. ආයි මුකුත් ප්‍රශ්න තියෙනවද? මාත්‍ය ගිරව් ගන්නව නම් ගිරව් ගන්න. නැත්තම් අන්න දොර. කියලා කිව්වා කියලායි කියන්නේ. හරි හරි මොනාරි තේරුණාද ඒ කතාව? ඈ මොනාරි දැත් නිකම නෙවෙයි මොනාරි තේරුණාද? තේරුණා තේරුණා නැත්තන් නේ එච්චර නේ. ආ මොනාරි දැන් නේ තේරුණා. මොනා තේරුණා ඒක වහන්න ඕනේ නැහැ නේද?